වාර්තාවලාති බෙනවා මේ අවුරුදු සතිය තුළදී රෝහල් ගතවීමුත් අනතුරු නිසා විශාලස වැඩි වෙලා තිබෙනවා සාමාන්‍ය සතියක රෝහල් ගතවීම අනතුරු නිසා 24838ක මට්ටමක් වාර්තා වෙලා තිබෙනවා නමුත් මේ අවුරුදු සතිය තුළදී 28725ක් වාර්තා වෙනවා ඒ කියන්නේ ආසන්න වශයෙන් 5000ක පිරිසක් අනිකුත් සතිවලට සාපේක්ෂව වැඩිපුර රෝහල් ගත වෙනවා අපි මේ මේහා සම්බන්ධයෙන් අපි මාර්ගෝපදේශන මාලාවකුත් අද නිකුත් කරන අලුත් අවුරුදු සමයේදී ඔබගේ ආරක්ෂාව සලසා ගන්න කෙසේද කියන කාරණේ විශේෂයෙන්ම මේ කාලය තුළදී අපි දක්වලා තියෙන ක්‍රීඩා තනගවලට සම්බන්ධ වෙලා විශාල පිරිසක්ගේ අපහසුතාවයන්ට පත් වුණ සමහර මරණත් අවාසනාවන්ත ලෙස වාර්තා වෙලා තිබෙනවා බොහෝ වෙලාවට මේ වැඩිපුර මහන්සියක් දක්වන ගමහරහා දුවන මැරතන් වගේ එහෙම නැත්නම් පාපේ තරෙන් බොහෝගේ කාලෙ තිස්සෙම පටන් ගත් උදෑසන 10 11 වෙලා ඇතර මේ දවස්වල මේ කාලය ගත්තාම අධික උෂ්ණත්වයක් පරිසරයේ තියෙනවා පරිසරය අපිට පේන තියෙන උෂ්ණත්වයට වඩා අධික උෂ්ණත්වය සමහර සිරුරට දැනෙනවා මේ වාතයේ ආර්ද්‍රතාවයේ වැඩිවීමත් එක්ක ඒ නිසා ගැටලුව තියෙන්නේ මේ වගේ දහඩිය දමන අධික තීව්‍රතාවයකින් යුක්තව තියෙන යුක්තව කිරීමට කරන්න සිදුවෙන මෙන්න මේ ක්‍රීඩා ඉසව් නිසා සමහරවිට ගැටලු එන්න පුළුවන් ඒ නිසා අපි සරණ සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ දේවල් උදේ 8න් ඉස්සෙල්ලා ඒ කියන්නේ ගොඩක් ඉර පායන්න ඉස්සෙල්ලා පටන් ගන්න පුළුවන් නම් උදේ 7 8 වෙන්නවත් 8න් ඉස්සෙල්ලවත් මේව පටන් අර ගන්න පුළුවන් නම් ඇත්තට මේක හරි වටිනවා දෙහිගෙඩිය හැඳ මත තබාගෙන යෑමේ තරංගය ඉතාමත්ම සුළු තරංගය අපි දකිනවා කුඩා ළමයි දිව යනවා වැටෙනවා හැඳේ මිට තියෙන දත් දෙපළ අතර ගොඩක් වෙලාවට දැකලා තියෙනවා දත්වල සිදුන හානි ඊට වඩා බහනකයි හැඳ කට ඇතුළට ගියොත් උග්‍රට වෙන හානි ඉතින් අපි දන්නෝ මේ හැඳ කටේ රඳවා ගන්නා ආකාරයේ සිදු කරන්න පුළුවන් පොඩි වෙනසක් නිසා එම අනතුරු අවම කර ගන්න පුළුවන් ඒ වගේම අපි දකින ලිස්සන ගහ ගහේ සම්පූර්ණ උසෙන් අවම වශයෙන් 120ක්වත් පොළවෙන් ඇතුළත ගිල්ලා සබන්ඩ ඕනේ නොවේ නැත්තම් එක දෙයක් වෙන පුළුවන් ගහ කඩන් වැටීම අනිත් එක තමයි ගහ ඉදිරි වැටීම එමගින් සුෂුම්නාවට බරපතල හානි වෙච්ච රෝගී අවස්ථා බොහොමයක් අපි දැකලා තියෙනවා මේ අතර හදිසි අනතුරු රැසකට හේතුව බීමතින් රියපැදවීම බවත් මෙම මාධ්‍ය හමුවට එක්වමින් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළා 2023 වර්ෂයේදී 124760 දෙනෙක් බීමත්ව රියපැදවීම සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසියට අහුවෙලා තිබ්බා දැන් මේ ප්‍රමාණය මා හිතන්නේ බීමත්ව රියපැදවීමෙන් පොලිසියට හසුුණු ප්‍රමාණය ඒ සාමාන්‍ය 120ක් 25ක් වමන ප්‍රමාණය. ඉතින් විශේෂයෙන්ම මෙම උත්සව සමයේ දින 4ක නිවාඩුවක් තියෙනවා. මේ සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය බස්නාහිර පළාත තුල රථවාහන පාලනය සහ මාර්ග ආරක්ෂා සඳහා වැඩිපුර නිලධාරීන් උත්සව සමය තුල 1500කට ආසන්න ප්‍රමාණයක් යොදවලා තියෙනවා. පදිකෙන් සහ මගින් කියන සියලු දෙනාම ස්වන් පාලනයකින් යුක්තව නීතිගරුකව මාර්ගයේ භාවිතා කරනවා නම් අපට අනතුරු අවම කර ගැනීමට හැකියාව තියෙනවා.